ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. හොඳයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් සුන්දර ශනිදාවත් එක්ක එකතුලායි අපි අපේ අවසන් අඩහෝරාවට යන සූදානම් වෙන්නේ මේ බොහෝ දේවල් වල අත්දැකීම් අපි ලබා ගන්නවා කියලා උදේ ඉඳන් අපි කතා බහ කරන අත්දැකීම් අත්දැකීම් පසුතලේ ඔයගේ දේවල් සම්බන්ධයෙන් ඕම කතා කරගෙන යනකොට රට රටවල් පිළිබඳව දැනුවත් වීමක් ලබා ගන්න එක ලංකාවේ සංස්කෘතිය වෙනත් රටවල් වල තියෙන සංස්කෘතීන් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැත්තක් දක්වන පිරිස ඉන්නවා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න කැමති අය ඉන්නවා එනිසා ඒ හැමෝටම වැදගත් වෙන තවත් හොඳ අරකට යන්න යන්නේ රටක සංස්කෘතිය තව රටක ඉන්න පිරිසක් ඒ පිළිබඳව දැනුවත් වීම හරි වටිනවා. ඒක නිසාම රුසියානු සාහිත්‍ය කවය සුවිශේෂී කාර්යයක් දැන් වසර ගණනාවක ඉඳලා කරගෙන යනවා. අපි ඒක පිළිබඳව කතා බහ ගන්න සූදානම් වෙන්නේ රුසියානු සංස්කෘතික දිනයටත් සමගාමීව. ඒ නිසා අපි අද දවසේ බොහොම ගෞරවණීය ආරාධන ලබා දුන්නා අපේ මැදිරියට පැමිණලා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ප්‍රවීණ ලේඛක ඒ වගේම පරිවර්තකයෙක් විදිහට අපි හඳුනා ගන්න මේ රුසියානු සාහිත්‍ය කවයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන චූරානන්ද සමරනායක මහත්මයායි බලන්න. ඒ සමගම අපි ආරාධනා කළා රංජිත් සේනාසිංහ මහත්මයාට සුවිශේෂී කාර්යභාරයක් කරන කෙනෙක් මේ සියලු කර්තව්‍යයන් එක්ක බොහොම ගරුම් පිළිගන්නවා අයබනු මට. අපි මේ කතාව පටන් ගත්තොත් එහෙම ඔබතුමාගෙන් අපි කැමති මේ රුසියානු සාහිත්‍ය කවය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කරලම කතා බහට එමු. අත් වශයෙන්ම අපි දන්නවා ඒ කියන්නේ රුසියානු සාහිත්‍යය සෝවියට් සාහිත්‍යය ලංකාවේ සාහිත්‍යයට අතිවිශාල බලපෑමක් එල්ල කළ සාහිත්‍ය ධාරාවක් විශ්ව සාහිත්‍යය. දැන් අපි බ්‍රිතාන්‍යයටත් විජිතයක් වශයෙන් හිටියත් අපේ ලේඛක විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ සාහිත්‍යකරණයට පිවිසිච්ච අපේ ලේඛකයෝ ස්මරණය කරන ආකාරයට ඒගොල්ලෝ කෙරේ අතිවිශාල බලපෑමක් ඉංග්‍රීසි සාහිත්‍යයට සමගාමීව ප්‍රංශ සාහිත්‍යයෙන් සහ රුසියානු සාහිත්‍යයෙන් එල්ල වෙනවා. එතකොට ඉන් පසු අපි දන්නවා නිදහස ලැබුවට පස්සේ 1957 දී සියලුම ඒ දවස්වල තිබුණු සමාජවාදී රටවල් සමග තානාපති සම්බන්ධතා ස්ථාපිත වෙනවා. ඒ තානාපති සම්බන්ධතා ස්ථාපිත වීමත් සමග එකල පැවති සෝවියට් දේශයෙන් ඔවුන්ගේ සාහිත්‍ය කෘති රුසියානු සාහිත්‍ය කෘති වගේම සෝවියට් සාහිත්‍ය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කරලා ලංකාවට එවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඉතින් මේ වැඩපිළිවෙල අපි දැක්ක 1991 සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමගම ඒ වැඩපිළිවෙල එහෙමම බිඳ වැටිලා ගියා. ඉතින් නැවත අපි 2005 දී සෝවියට් සහ රුසියානු සාහිත්‍යයට ලැබි කිසියම් පිරිසක් ඒ පිරිස අතරේ අපේ ගරු සභාපතිතුමා චූරණ සමරනායක මහත්මයාත් හිටියා මමත් හිටියා එතකොට ආචාර්ය ඩබ්ලිව් අබීසිංහ රංජිත් ධර්මකීර්ති වැනි උදවිය එතකොට මේ කණ්ඩායමක් එකතු වෙලා අපි කොළඹ රුසියානු කේන්ද්‍රයේ ආශ්‍රිතව රුසියානු සාහිත්‍ය කවේ නමින් කුඩා සංවිධානයක් බිහි කළා. ඉතින් ඒ 2005 ඉඳලා මේ දක්වා අපි වාර්ෂිකව රුසියානු සාහිත්‍ය උළෙල නමින් වසර අවසානයේදී ගොඩක් වෙලාවට ඒක ඔක්තෝබර් මාසේ එහෙම නැත්නම් නොවැම්බර් මාසේ පවත්වමින් එනවා. ඉතින් දැන් මේ 2023 ඒ කියන්නේ මේ වසරේ රුසියානු සාහිත්‍ය උළෙල අපි කැප කරනවා කාරණා තුනකට. ඒකේ එකක් තමයි සුප්‍රකට රුසියානු ලේඛකයින් වන ඉවාන් තුර්ගීනෙෆ්ගේ 205 වෙනි ජන්ම සංවත්සරයටත් ලියෝ තොල්ස්තෝයිගේ 195 වෙනි ජන්ම සංවත්සරයටත් ඒ වගේම සුප්‍රකට සෝවියට් රුසියානු දගෙස්තාන මහා කිවියර රසූල් ගම්සාතොෆ්ගේ 100 වන ජන්ම සමරුවට. ඔහොම වටපිටාවක් එක්ක නිර්මාණය වෙනකොට ඔය කවය නිර්මාණය වෙනවා කියපු කාරණාව ඇතර ඔය මේ රුසියානු සාහිත්‍ය පිළිබඳව එකතු කරගන්න ඕනේ කරුණු හොයාගන්න ඕනේ මේක ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියලා හිතුනේ ඇයි මොකක්ද මේ කියන කාරණා ඔබ පරිවර්තනයක් එක්ක බොහොමයක් එකතු වෙලා ඉන්න කෙනෙක් නේ නිසා කතා. ඔව් ඇත්තටම මේ සාහිත්‍ය කෘතියක් කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුළුවන් නිර්මාණ ධාරාවක්. ලංකීය ජනතාවගේ අතර විශේෂයෙන් සිංහල කියවන පාඨකයන්ට සෝවියට් සහ රුසියානු සාහිත්‍යයේ බලපෑම ගැන හරි අධ්‍යයනයක් මම හිතන්නේ අදටත් කියලා නැහැ. අපි අතරම මේ සාහිත්‍ය ධාරාවන් දෙක 917 විප්ලවයට කලින් තිබිච්ච රුසියානු සාහිත්‍යයත්
පශ්චාත් විප්ලවය සිද්ධ වුණාට පස්සේ ආපහු සෝවියට් සාහිත්‍යයත් ඊට පස්සේ මෑතක 1990 සෝවියට් දේශයේ බිඳ වැටිලා ආපහු නැවත රුසියාව බිහිවීමෙන් පස්සේ ඇතිවන සාහිත්‍ය කියන මේ සාහිත්‍ය ධාරාවන් තුනම ලංකාවට සිංහලෙන් කියවන පාඨකයන්ට සෑහෙන දුරට සමීපයි. ඒක ඇතුලේ පොදු සමානකම් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ජීවිත මේ කලාප දෙකක වුණාට මේ ජීවිතවල අත්දැකීම් නැත්නම් ජීවිත හිතන මතන විදිය සමාජීය දිය බලන ආකාරය නව සමාජයක් උදෙසා වුන් තුළ තිබිච්ච ආශාව මේව ගත්තාම ඔවුන්ගේ ජීවිතවල සහ අපේ ජීවිතවල සැලකිලි සමානකමක් තියෙනවා. ඊළඟට විශ්ව මට්ටමේ තේමාවන් උදාහරණයකට ආදරය මිනිසුන්ගේ අරගලය ඊළඟට මිනිසුන්ගේ දුක්ඛම් කටළු මිනිස් සමාජය වෙනස් කිරීම සඳහා කරන ලැබූ කැපකිරීම මේ වගේ දේවල් අතරත් අපිට පොදු සමානකමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මැද්දේ සෝවියට් සහ රුසියානු සාහිත්‍ය කියන එක අපේ ජීවිතයේ කොටසක් බවට බද්ධ වෙලා තියෙනවා. සමහර සොල්දාදුවන් ගැන තියෙන කතා විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බිහිවෙච්ච සාහිත්‍ය කියන එක. ඊටත් වඩා මම හිතනවා මේ ප්‍රේමය ගැන උන් දක්වපු දේවල් ගැඹුරු දැන් මේ තුර්ගිනීෆ් තෝල්ස්තෝයි වගේ ගත්තාම ඇනා කරනිනා වගේ කෘතියක් තුර්ගිනීෆ්ගේ ප්‍රථම ආලය වගේ කෘතියක් ගත්තාම උන් කතා කරන දේවල් ඊළඟට දැන් මේ අපි මේසරේ මේ ස්මරණය කරන අනිත් කිවිය දගෙස්ථාන කිවිය මේ ගම්සතොෆ් කියන්නේ ලංකාවේ සිංහල පාඨකයාට ඔහුගේ කවි බොහෝ විට මේ සිංහල පරිවර්තන ගණනාවක් කරලා ලැබිලා තියෙනවා ආචාර්ය ඩබ්ලිව් අබේසිංහ වගේ අය. ඉතින් අපි මේසරේ උත්සාහ දරන්නේ ඇත්තටම එකක් තමයි මේ දගෙස්ථාන කිවිය ගම්සතොෆ් ගීතාම වැදගත්ම කෘතියක් සිංහලට පරිවර්තන වෙලා තියෙනවා මගේ දගෙස්ථානේ මයි දගෙස්ථාන් කියලා ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන වෙලා තියෙනවා. අපේ මහින්ද සෙන්රත් ගමගේ අපේ කමිටු සමාජිකයෙක් ඔහු මැදිහත් වෙලා මේක සිංහලට පරිවර්තනය කරලා තිනවා. ඉතින් අපි මේසරේ දරපු උත්සාහය තමයි අතරම මේ කවියා කේන්ද්‍ර කරගෙන ඊළඟට අර ඔහුට පෙර පරම්පරාවේ තෝල්ස්තෝයි සහ තුර්ගිනිෆ් කියන දෙන්නවත් එකට එකතු කරගෙන අපේ පාඨකයන්ට මේ ආපහු අතීතයේදී හැරලා බලන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන එක මම දන්නවා. මොකද ලංකාවේ විශාල පාඨක පිරිසක් මේ රුසියානු සෝවියට් සාහිත්‍යයට ලැබි අපේ ජීවිත වෙනස් කළේ තේ එක. දැන් මගේ සාහිත්‍ය පරිවර්තන ජීවිතය ගතයන් පස්සේ මේ පරිවර්තන කෘති අතරේ සැලකිය යුතු සංඛ්‍යාවක් තියෙන සෝවියට් සහ රුසියානු කෘති අදටත් මගේ ගෙදර මේ රංජන ගෙදර රංජන රුසියානු භාෂාවෙන් කියවනවා මම ඉංග්‍රීසියෙන් කියවනවා. ඉතින් එහෙම ගත්තාම අපේ පුස්තකාලයේ වැඩි කොටසක් අරගෙන තියෙන ප්‍රාක්කවල තියෙන ප්‍රමාණය තමයි රුසියානු සාහිත්‍ය කෘති. ඒව අපිට අදටත් වැදගත්. මම කියන්නේ තෝල්ස්තෝයි ගෙවුණු සිය වසරට අයත් පුද්ගලයෙක් වුණාට තුර්ගිනිෆ් අතීතයට අයිති පුද්ගලයෙක් හැටියට සැලකුවාට ඔවුන්ගේ නිර්මාණ කෘති අදටත් ඒ විදිහටම වැදගත්. ඒ වගේම මම හිතන්නේ රංජන විස්තර කරයි දගෙස්ථානේ දැන් මේ ගම්තතොප් වගේ ලේඛකෙක් කොහොමද අලුත් සංකල්ප ගෙනාවේ රුසියානු ජීවිතය ඇතුළට කියලා. ඒක නිසා මම හිතනවා මේක හරි වැදගත් අවස්ථාවක්. මේක මේ මග හැරිය යුතු අවස්ථාවක් නෙමෙයි. අපි සෝවියට් මේ රුසියානු මන්දිරයට අනුබද්ධිතව තියෙන මේ රුසියානු සාහිත්‍ය කවය මේකදී මම හිතන්නේ අපි ශ්‍රීමාන කරුණාතිලක මහතා විශේෂයෙන් සඳහන් කරලා ලංකාවේ විශාල මැදිහත් වීමක් මේ ශ්‍රී ලංකා රුසියා සම්බන්ධතාව වෙනුවෙන් මැදිහත් වීම කරපු. ඔහු මූල ආරම්භකෙක් මේකේ. ඉතින් ඔහුටත් එක්තරා විදිහක උපහාරයක් වගේ මේ අපි කරන වැඩේ ඔහු එක්තරා දුරකට මේක අරගෙන ඇවිල්ලා අපේ પરම්පරාවට බාර දීලා ඔහු නික්ම ගියා. නික්මගේ ජීවිතෙමුත් නික්ම ගියා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක අපි අවුරුද්දක් පාසා කරන වැඩසටහනක්. මේ අවුරුද්දක් පාසා කරන මේ වැඩසටහන ඇතුළේ අපි උත්සාහ කරන ඇත්තටම මේ රුසියා ලංකාව අතර තියෙන මේ සාහිත්‍ය පාලම තව තවත් තර කරන්න. ඒ කටයුත්තේදී මෙවර තිබෙන විශේෂතාවයනුත් ගණනාවක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. දේශන දැනුවත් කිරීම චිත්‍රපට ප්‍රදර්ශන මේ ආදී බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මෙවර රුසියානු සංස්කෘතික දිනේ වෙනුවෙන් මොන වගේ සූදානමක්ද තියෙන්නේ? කොහොමද ඒ සඳහා විවෘත ආරාධනාවක් ලබා දෙන්න පුළුවන්ද? දැන කොහෙද? දිනේ කොහෙද? වෙලාව මොකක්ද? ඒ ටික කියමු. අපි ඇත්ත වශයෙන්ම රුසියානු සාහිත්‍යයට ලැබියාවක් දක්වන, ඒ කියන්නේ විශ්ව සාහිත්‍ය හා සම්පර්ක වීමට කැමති සියලුම දෙනාට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මාස 22 වෙනිදා සවස 3ට කොළඹ රුසියානු මන්දිරයේ දේශන ශාලාවට කැමිනෙන ලෙස මේ සාහිත්‍ය උළෙල හා සම්පර්ක වීමට සමා වෙනවා. මුතුමා මේ වෙලාවල් සඳහන් කරනකොට අපිට දැන් වෙලාව මොකද කියලා පොඩ්ඩක් බලන්න බලමු. පෝෂණය පිරුණු කිරිසාරවත් උකුම උකුම් මෝල්ඩ් කිරි තේකක් වේවා දැන් වෙළඳපොලේ අඩුම මිලට. හොඳයි රන්ජන් මත මතක් කරමු. දිනේ වෙලාව ඒ ටික අපව කියමු. මේ මාස 22 වෙනිදා සවස 3ට කොළඹ රුසියානු මන්දිරයේ දේශන ශාලාවේදී තමයි මේ උළෙල පැවැත්වෙන්නේ. ඒ කියන්නේ ලබන සතියේ මේකෙදී ඇත්තටම දැන් ඉවාන් තුර්ගිනිෆ් සහ ලියෝ තොල්ස්තෝයි අතර තිබිච්ච සාහිත්‍ය සම්බන්ධතා පිළිබඳව රුසියානු සාහිත්‍ය පරිශීක ඉරිනා ඊවිනා මහත්මිය විශේෂ දේශනයක් පවත්වනවා. ඊට අමතරව දැන් අපේ ගරු සභාපතිතුමා
ප්‍රකාශ කරපු ආකාරයට මතක් කරපු ආකාරයට මගේ දගිස්ථානයේ කෘතිය පරිවර්තනය කරපු මහින්ද සෙනරත් ගමගේ සාහිත්‍ය වේදියානන් විසින් විශේෂ දේශනයක් රසූල් ගම්සාතෆ්ගේ සාහිත්‍ය ජීවිතය සහ ඔහුගේ සමාජ දේශපාලන ආකල්ප අලලා පැවැත්වෙනවා මවුන් දෙදෙනෙකුගේ දරුවෙක් කියන මාතෘකාව යටතේ රසූල් ගම්සාතෆ් පිළිබඳව ඔහුගේ චරිතය සහ ඔහුගේ සාහිත්‍ය භාවිතාව ඔහු පරේක්ෂණයට ලක් කරන අය දේශනය ඔස්සේ ඊට අමතරව ඡායාරූප ප්‍රදර්ශනයක් ඊට අමතරව විශේෂයෙන්ම රසූල් ගම්සාතෆ් මහා කිවියා පිළිබඳව සකස් කෙරෙන වාර්තා චිත්‍රපටයක් සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙනවා ඒ වගේම රසූල් ගම්සාතෆ් කවියාගේ සිංහල භාෂාවට පරිවර්තිත කවි කිහිපයක් අපි ගායනා කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම 2022 2023 වර්ෂය ඇතුළත රුසියානු සාහිත්‍යයෙන් සිංහල භාෂාවට කෙරුණු පරිවර්තන සහ රුසියාව ආශ්‍රිතව ලියවුණු කෘති ගණනාවක් ඒ කියන්නේ දැනට අපට එකතු කරගන්න ලැබිලා තිනවා එවැනි කෘති 35කට ආසන්න සංඛ්‍යාවක් මේ කෘති පිළිගැන්වීමත් එදා දවසටම යෙදිලා තිනවා ඒ වගේම පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා එතකොට කැමති ඕනෑම කෙනෙකුට එම නව කෘති සහ පැරණි සෝවියට් රුසියානු කෘති මිලදී ගැනීමටත් අවස්ථාව සලස්වලා තිබෙනවා අපි හුඟක් වෙලාවට මේ ලංකාවේ වෙන්න පුළුවන් ඕනෑම රටක වෙන්න පුළුවන් ඉතිහාසයේ ලියවන පොත්පත් එක්ක කල්පනා කරලා බලනකොට අපි අනාගතේ කියවන්න උත්සාහ කරන තැන් ඕන තරම් තියෙනවා සමහර විට පොතකටත් නිර්මාණයකටත් පුළුවන්කමක් තියෙන තැන් ඕන තරම් තියෙනවා අපි වෙනස් කරන්න අපේ චින්තනය වෙනස් කරන්න ඔය කියන විදිහට දැන් පොත් ලියන පොත් පිළිබඳව කතා කරන සහ මේ අපිට පාඩක හිතවතුන්ට විවිධ දේවල් දෙන කෙනෙක් විදිහට ඔය කියන විදිහට මේ රුසියානු පොත් එක්ක කල්පනා කරලා බලනකොට අපේ චර්යාවන් වෙනස් කරන්න නැත්නම් අපි හිතන විදිහ අපේ මනස වෙනස් කරන්න මොන වගේ කාරණාවන්ද මේකට ඇතුළත් වෙලා තියෙන්නේ ඔය ඇත්තටම දැන් රුසියානු සාහිත්‍යයේ තියෙන ප්‍රබලම කාරණය තමයි රුසියානු සෙන් සෝවියට් සාහිත්‍යය ගත්තාම ඒ සාහිත්‍ය එක්තරා අරමුණක් කරා යොමු වෙච්ච සාහිත්‍යයක් නව මිනිසකු නිර්මාණය කිරීම සෝවියට් සාහිත්‍ය ඇතුලේ නව සමාජයක් නිර්මාණය කිරීම දිසා දරපු සාමූහික ප්‍රයත්නයක් පිළිබඳව බොහෝ විට අපිට දැනෙනවා ඒකේ යහපත් ප්‍රවණතාව තියෙනවා අයහපත් ප්‍රවණතාව තියෙනවා ඒකේ කළු පැති තියෙනවා සුදු පැති තියෙනවා මේ සියල්ලම පිළිබඳව විවරණයක් අපිට මේ සාහිත්‍ය හරහා ලබා ගන්නට පුළුවන්. ඉතින් ඇත්තටම අපේ පාඨකයන්ට වඩාම වැදගත් වෙන්නේ මේ කියන්නේ අපිත් බලාපොරොත්තු වෙන ලෝකයක් තියෙනවා. අපි ලෝකයේ වෙනස් කිරීමක් පිළිබඳ අපේ සමාජයේ වෙනස් කිරීමක් පිළිබඳ විශාල විවේචනයක් අපි ජීවත් වෙන්නේ සමාජයේ. වර්තමාන සමාජ ක්‍රමයේ පිළිබඳ අපි කාටත් විවේචනයක් තියෙනවා. මේ සමාජයේ වෙනස් කිරීම මිනිසා වෙනස් කිරීම කියන කාරණේදී ලෝකයේ මේ විශ්ව සාහිත්‍යයට දක්වන්න පුළුවන් දායකත්වය අති විශාලයි. ඉතින් එතනදී මේ සෝවියට් රුසියානු කියන මේ පරම්පරා දෙකටම අයිති ලේඛකයෝ තමන්ගේ දැවැන්ත මැදිහත් වීමක් කරලා තියෙනවා මේ සාහිත්‍ය ක්ෂේත්‍රයට. ඉතින් ඒකිනුත් තාම මං හිතන්නේ සෝවියට් සහ රුසියානු සාහිත්‍ය කියන මහා සමුද්‍රයක් නම් ඒකෙන් බොහොම අල්පයක් තමයි අවිල්ලා තියෙන්නේ. දැන් මේ වර්ෂයක් ඇතුළත සාහිත්‍ය කෘති 35ක් මුද්‍රණයෙන් එළි දැක්වුවා වුණත් මං කියන්නේ ඒත් ඊටාම අල්පයක් තමයි අපිට තියෙන්නේ. හැබැයි මේ ටික පවා අපිට හරි වැදගත්. අපේ අයට මේ يعني අපේ ජීවිත වෙනස් කරගන්න, අපේ ආකල්ප වෙනස් කරගන්න අලුතෙන් හිතන්න ලොකු පෙළඹවීමක් ඇති කරනවා. ඒකෙදි මම දකින විශේෂම දේ තමයි යුගය වෙනස් වුණාට ලේඛකයෝ යල්පැන ගිහිල්ලා නැහැ. ටෝල්ස්ටෝයිගේ නිර්මාණ කෘති අපිට අදටත් ඒ විදිහටම අද උදාහරණයක් ඇරිට ඔහුගේ රිසරෙක්ෂන් නම් ඉංග්‍රීසියට එන රුසියානු නමකක්ද වස්කිරිසීනිය. ඔව්. ඒක සිංහලට පරිවර්තන කරන පුනර්ජීවනය කියලා ආනන්ද අමරසිරියති. ඒ කෘතිය කතා කරන කාරණය, ඒ කියන්නේ ඒක මේ තරහ පුද්ගලයෙක්ගේ ජීවිතේ ඉතාම තීරණාත්මක කඩයිමකින් පස්සේ ඔහුගේ මුළු ජීවිතේම වෙනස් වෙන ආකාරය, සිටුවරෙක් ජූරි සභාවක ඉඳගෙන විනිශ්චය කරද්දී විනිශ්චයට ලක්වන ස්ත්‍රියක් සම්බන්ධයෙන් ඔහුට තියෙන අත්දැකීම් තරහ දිගහැරන කතාව. මේක ඒ යුගයේ වෙනස් වුණා කියලා මේ අත්දැකීම් වෙනස් වෙලා නැහැ. අදටත් ඒව එහෙම තියෙන නිසා මේ ඇතුළේ ඉන්න මිනිසා ඇතුළේ තියෙන අර සංවේදීතාවත් අවදි කරලා මිනිස්සු වඩා පුළුල් දැක්මක් සහිත මිනිස්සු බවට පත් කරන සාහිත්‍යයේ විශාල බලයක් තියෙනවා. ඒ බලය ඉතාම ඉහළින් දක්නට ලැබෙන සාහිත්‍ය ධාරාවක් තමයි රුසියානු සහ සෝවියට් සාහිත්‍යය. ඒ කියන්නේ මම හිතනවා අපේ පාඨකයන්ට මේ ඉතා වටිනා අවස්ථාව විශේෂයෙන් දගිස්තාන් කිවියර ගම්සාතෝෆ් පිළිබඳව මේ අපි එදාට ප්‍රදර්ශනය කරන වාර්තා චිත්‍රපටයේ සිංහලෙන් හඬකවලා. මම හිතන්නේ ඒක ආපහු නරඹන්න ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඒක නිසා මම හිතනවා අපේ පාඨකයෝ මේ රුසියානු සාහිත්‍යයට ලැබි සියලු දෙනා මේ අත්දැකීම නැත්නම් මේ දවසේ ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියලා මේ හෝරා දෙකමාරක් තුනක් වගේ කාලේ ඔවුන් වෙන් කරාට පාඩු නැහැ. තරඟ මම මේ කල්පනා කළේ මේ අපි අර කලින් අඩ හෝරාවේ කතා කළේ පුනරුත්ථාපනය ගැන.
මෙතන පුනර් ජීවනයක් ගැන කතා කරනවා. අපි එතනදිත් කතා කළා කලාවට පුළුවන්කමක් තියෙනවා මිනිස්සෙක් කියලා උපද්දවන්න. මිනිස්සෙකුට ජීවිතය දෙන්න කියන කාරණේ. මේ කියන දෙත් මෙතෙන්ට අද සම්බන්ධ වෙලා තියෙන දේම හරිම අහම්බයක් බවට පත් වෙනවානේ. කලාව වගේම තමයි සාහිත්‍ය කියන්නේත් කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්, සමාජයක් වෙනස් කරන්න පුළුවන්, ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. හොඳ පොතක් කියවුවොත් අපිට ලෝකයේ බොහෝ දේවල් අනිවාර්යෙන්ම ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ කියන විදිහට සෝවියට් සහ රුසියානු කෘති පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒවා පරිශීලනය කිරීම, විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ලොකු ඉතිහාසයක් තියෙනවා මේ හා තියෙන සම්බන්ධතාවය. ඒක නිසා මේ දිනය, මේ දවස හරි වටිනවා. අවසාන වශයෙන් අන්තිම විනාඩි කිහිපයක් අපි රැඳිලා ඉන්නේ සජීව වැඩසටහනක් තුළ. ඔබතුමාට පුළුවන් අපේ ප්‍රේක්ෂකගාරයට යම් පණිවිඩයක් ලබා දෙන්න. දැන් මම මේකෙදි එක කතාවක් මට සිහිපත් වෙනවා. මේ අවස්ථාවේ තමයි සිරිල් සී පෙරේරා මහත්මයා. දැන් සෝවියට් දේශයේ කිසිදු මැදිහත්වීමකින් තොරව තමන්ගේ ආධ්‍යාත්මයේත්ම නැගුණු ආධ්‍යාශයකින් තමයි ඔහු පරිවර්තන කටයුතු කරන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා සිංහලයට. ඔහු ආරම්භ කරනවා තොල්ස්තෝයිගේ දැවැන්තම කෘතියක් වන එක ලෝක සාහිත්‍යයේ දැවැන්තම කෘතියක් හැටියටයි සැලකෙන්නේ යුද්ධය හා සාමය කියන කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. ඔහු ඒ පරිවර්තනය කරන්නේ එක කාරණයක් උඩ. ඒ කියන්නේ ඒකේ පළවෙනි ඒ කියන්නේ ඒක වෙලුම් ගණනාවකින් එළියට එන්නේ. ඒක ඒ 10 දැන් ඒ කියන්නේ මෙහෙම පැකට් එකක් විදිහට ගහලා වෙනමක් තියෙනවා. ඒකට ඒකේ පළවෙනි වෙලුම එළියට ආවට පස්සේ ඔහු තමන්ගේ කතෘ භාගයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කෘතිය මුද්‍රණය කරන්නට බාරගත්ත කේ ජයතිලක මහත්මයා එයාගේ ආදායම ඒ කියන්නේ ලාභ කොටස එයා ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් මේක කරන්නේ එක අරමුණකින්. ඒක තමයි සිංහල භාෂාව. සිංහල භාෂාවෙන් මෙවැනි විශිෂ්ට විශ්ව සාහිත්‍ය කෘතියක් තිබෙනවාය කියන්නේ ඒ භාෂාව අතිශයින්ම පොහොසත් භාෂාවක්. ඒක නිසා සාහිත්‍ය පරිවර්තනය කියන්නේ හුදෙක් විදේශ යමක් අපි උකහා ගන්නවා පමණක් නෙවෙයි, ඒක අපේ පොහොසත්කම පිළිබඳ අපේ ආධ්‍යාත්මික වශයෙන් අපි ඉන්න ස්ථානය පිළිබඳව කියවෙන ඉතාම වටිනා නිර්ණායකයක් බවට පත් වෙනවා. ඉතින් සිරිල් සී පෙරේරා මහත්මයා, කේ ජයතිලක මහත්මයා ඒ වගේ කැපකිරීමක් කළා නම් අපේ භාෂාව වෙනුවෙන් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ඉතින් ඒක නිසා 22 වෙනිදා හවස 3ට අනිවාර්යෙන්ම කොළඹ රුසියානු මන්දිරයට පැමිණෙන්න අපි ඔබ වෙනතෙක් බලා සිටිනවා. හොඳයි, ඒ නිසා දිනේ වෙලාව වෙන් කරලා තියාගන්න කියලා මතක් කරන්නට ඕනේ. එළඹෙන 22 වෙනිදා හවස 3ට රුසියානු මන්දිරයේදී, කොළඹ රුසියානු මන්දිරයේදී ඔබට මේ පිළිබඳව දැන කියාගන්න. මේ සාහිත්‍යයට ආදරය කරන කෙනෙක් නම් ඒ අයටත් ඒ වගේම අලුතින් ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම් ඔබටත් මේක වැදගත් වෙවි කියන විශ්වාසයත් එක්ක අපි මේ දෙදෙනාට සමුදෙමු. අපේ කාලයත් එක්ක නේද? ඔව්, කාලයත් අවසන් වෙලා තියෙනවා. සමුදෙපඩ සමුදෙනවා. ප්‍රවීණ ලේඛක පරිවර්තක චුනානන්ද සමරණගේ මහත්මයාට, රංජන් සේනාසිංහ මහත්මයාට බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.